ඡායාරූප කීපයක් මම ගෙනත් තියෙනවා. මට විරුද්ධව චෝදනා නගපු අය ආශ්‍රය කරන කට්ටිය පිළිබඳ. මෙන්න ඉබ්‍රාහීම් මිෆ්ලාල් කියන මෞලවිතුමෙක් තමයි ප්‍රථමයෙන් මට විරුද්ධව පොලිසියේ පැමිණිලි කරන්නත් ගියේ, විවෘතව මේ චෝදනා එල්ල කරේ. එතුමන් 2015 මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙලා මුස්ලිම් ජනතාවගේ ඡන්ද වෙනත් පැත්තකට හැරවීමේ ව්‍යාපාරයක යෙදුණා. මෙන්න මෙතුමා වර්තමාන විපක්ෂ නායකතුමත් එක්ක වාඩි වෙලා සාකච්ඡාවේ යෙදෙන ඡායාරූපයක්. මේ මෑතකදී ගත්ත ඡායාරූපයක්. කුමන්ත්‍රණයේ අගමුල සොයාගන්නට නම් මෙන්න මේ ඔක්කොම මං පිටපත් තියෙනවා, මං දෙන්න. තවත් ඡායාරූපයක්, විශේෂයෙන්ම එක විද්‍යුත් නාලිකාවක් පෙරේදා ඡායාරූපයක් ප්‍රදර්ශනය කළා. ඒ ඡායාරූපයේ සයින්ද මරුදුවල මරාගෙන මැරිච්ච සහරාන්ගේ සහෝදරයා. ඒ ත්‍රස්තවාදියා ඉස්පිරිතාලේ. එතන සිද්ධියක් වුණා 2015 මහමැතිවරණයෙන් පස්සේ. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කීපයක් සිදු වෙලා. එවෙලේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරීක්ෂණය කිරීම සඳහා අපි ගිය වෙලේ මම පොලිසියත් එක්ක ගියේ. ඒ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියත් එක්ක, මේ DIG SSP-ලා එක්ක මම ඒ සංචාරයකට ගියා. එවෙලේ ඉස්පිරිතාලේ තුවාල වෙච්ච කට්ටිය අතරේ අපේ පාක්ෂික ගැබිනි මාතාව. ඒ ගැබිනි මාතාව බලන්න ගිය වෙලේ තවත් ඇඳක හිටපු මේ සහරාන්ගේ සහෝදර. එයාව මං එතනට අල්ලපු ඇඳවල හිටි අය ගිහිල්ලා බැලුවාම මේ මෙතන ඔගොල්ලෝ හොඳට පේනවා ඇති. මෙන්න මෙතන ඉන්න මෙතුමා. මෙන්න මාත් සමග ඉන්න එක්කෙනා. මං අහිංසකව මේ අහම්බෙන් ගිය කෙනෙක්. ඔතන මෙතුමා ඉන්නවා. මෙතුමා එන කවුරුත් නෙවෙයි. MSM Ziad, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුර දිස්ත්‍රික් මුස්ලිම් ඩිවිෂන් ඕගනයිසර්. එතුමත් ඔය පින්තූරෙම ඉන්නවා මම ළඟම. මෙන්න බලන්න පුළුවන් එතුමාගේ අත්පත්‍රිකා. එතුමා තමයි දැන් ගෝඨාභය රාජපක්ෂව හෙට අනිද්දා මඩකලපු මේ කාතංගුඩියට ගෙනියන්නේ මේ ප්‍රචාරක රැලිවලට. 2015 කවුරුත් දැන හිටියේ නැහැ මේ අය ත්‍රස්තවාදීයෝ කියලා. පොහොට්ටුවේ සංවිධායකයත් එහෙනම් අසුරු කරලා තියන්න ඕනේ. එයාවත් මේ මට විරුද්ධව වගේ යාට විරුද්ධව චෝදනා එල්ල වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ මේ දැන් මෙන්න මේ අපේ හිටපු කතානායකතුමත් එක්ක එතුමා අරන් තියෙන පින්තූරේ. ඉතින් මේ වගේ අපි දේශපාලන නායකයෝ හැටියට අපි තැනකට ගියාම, ප්‍රදේශයකට ගියාම නොයෙකුත් අය අපි වෙලා හමු වෙනවා.